අයිබෝයාලෝනේ අද දවසේදී මම ඔබ වෙනුවෙන් වෙනස්ම විදිහේ වීඩියෝවක් අරගෙන ආවා. මේ වීඩියෝම මම නම් කරේ The Story of Penicillin කියලා. Penicillin ඖෂධයේ අපූර්ව කතාව. එක්වන්න රැඳි සිටින්න මේ වීඩියෝ පුරාවටම ඔබට විශාල දෙනු සම්භාරයක් ගෙනෙවි. දුප්පත්කම, සාගින්න සහ රෝගය. මිනිසාගේ පුරාණ සතුරන් තිදෙනා තවමත් අත්වල බැඳගෙන ලෝක පුරා සිටිනවා. වර්තමානයේ පවතින පෙනිසිලින් නම් පුදුමාකාර ඖෂධය. පුරාණ කතාව හරිම අපූර්ව එකක්. පෙනිසිලින් මෙවැනි විට ලෝකයේ බහුලවම භාවිත වන ප්‍රතිජීවක ඖෂධයක්. බැක්ටීරියා එන්ඩෝකාඩයිටිස්, මෙනින්ජයිටිස්, නියුමොකොකල්, නියුමෝනියා, ගොනෝරියා, සිපිලිස් වැනි දරුණු හා ජීවිතයට තර්ජනයක් වූ රෝගාබාධ බොහොමයකට ප්‍රතිකාර ලෙස වර්තමානයේ භාවිත කරන ඖෂධයක් විදිහට පෙනිසිලින් හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ එවැනි වටිනා ඖෂධයක වගතුග පිළිබඳවයි. වීඩියෝ නරඹන්න කලින් හැමෝටම පුංචි ආරාධනාවක් තියෙනවා. අද ඔබ මේ නරඹන වීඩියෝ තුළින් යමක් ලබා ගන්නට හැකි වුණා කියලා ඔබ හිතනවා නම් අපි YouTube channel subscribe කරන්න. ඒ වගේම bell icon click කරන්න අමතක කරන්න එපා. මුලින්ම පෙනිසිලින් අනාවරණය කරගත්තේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින්. වර්ෂ 1920 දී ලන්ඩන්වල වාසය කළ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් දක්ෂ තරුණ බැක්ටීරියා විශේෂඥයෙකු වූ වශයෙන් එවන විට ශාන්තුවරයාගේ එන්නත් කිරීමේ අංශයෙහි වැඩ කටයුතු කර තිබෙනවා. ඒ වන විට ලන්ඩනයේ ශාන්ත මාරියා රෝහලේ එන්නත් කිරීමේ දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේදී ෆ්ලෙමින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබඳව අත්හදා බලමින් සිට තිබෙනවා. බොහෝ විට නොසලකිලිමත් විද්‍යාගාර කාරුණික ශිල්පියෙකු ලෙස ප්‍රකටව සිටි ෆ්ලෙමින් සති දෙකක පමණ නිවාඩුවකට නිවෙස බලා ගමන් කළා. පසුව ආපසු පැමිණි විට ඔහුට දැක ගන්නට ලැබෙන්නේ ඉතාමත් අපූරු දර්ශනයක්. සති දෙකක පමණ කාලයක් අතහැර දමා තිබූ තම විද්‍යාගාරයේ ස්ටැපිලොකොකස් කල්චපෙට්‍රිතිසියක් නිර්මාණය විති ආකාරයයි. තවදුරටත් ඔහු මේ පිළිබඳව පරීක්ෂණාත්මක සලකා බලන විට කල්චපෙට්‍රිතිසියේ ස්ටැපිලොකොකස් වර්ධනය වීම වළක්වන යම් කිසි දෙයක් නිර්මාණය වී ඇති බව දක්නට ලැබුණා. වර්ෂ 1929 දී පරීක්ෂණාත්මක ව්‍යාධිවේදය පිළිබඳව බ්‍රිතාන්‍ය සංග්‍රහයේ ෆ්ලෙමින් විසින් මෙලෙස ලිපියක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එහි සඳහන් වන්නේ මෙන්න මේ ආකාරයටයි. ස්ටැපිලොකොකස් ජනපද විනිවිද පෙනෙන අතර ඒවා සතියක් දෙකක් වෙනි කාලයක් තුළ කාමර උෂ්ණත්වයේදී සුප්වෙනි පෝෂදායි මාධ්‍යයක් තුළ වගා කරන ලද පෙට්‍රිදීසියක් තුළින් හොඳින් වැඩි තිබෙන නිෂේධන ලබාගත හැකි. ඒවා වඩාත් සුලභ රෝගකාරක වන බැක්ටීරියාවන්හි බොහෝමයකට බැක්ටීරියා නාශකයක් ලෙස ගුණ පවතිනවා ඇති. මෙහිදී මුල් අත්හදා බැලීම් කාලයේදී පවා පෙනිසිලින් ග්‍රෑම් නෙගටිව් ජීවීන්ට එරෙහිව කිසිදු බලපෑමක් නොකළ අතර ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියාවලට එරෙහිව ඉතා ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දක්වා තිබෙනවා. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් වරක මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. සමහර විට යමෙක් තම නොසියන දේ සොයාගනි. 1928 සැප්තැම්බර් මාසයේ 28 වෙනිදා උදාවීමෙන් පසු මම අවදි වූ විට ලොව ප්‍රථම ප්‍රතිජීවක බැක්ටීරියා ඝාතක ඖෂධය සොයා ගැනීමට සියලුම වෛද්‍ය විද්‍යාත්මක විප්ලවීයන් වෙනස් කරන්නට මට නිසකවම අදහසක් නොතිබිනි. නමුත් මම හිතන්නේ මම ඒ හරියටම කළා. 1931 වර්ෂයේදී ෆ්ලෙමින් පෙනිසිලින් අධ්‍යයනය පිළිබඳව අධ්‍යයන කටයුතු නැවැත්තුවත් ඔහුගේ පර්යේෂණය අඛණ්ඩව කොට අවසන් කරන ලද්දේ මීයන් යොදාගෙන ඖෂධය නිර්මාණය කිරීමේ ගෞරවයේ හිමි ඕවර්ඩ් ෆ්ලෝරි සහ අර්නස්ට් යන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයන් දෙදෙනෙක් විසිනි. විසිවන සියවසේ මුල් භාගයේදී තව විශාල වෙනසක් කළ මේ පෙනිසිලින් නම් ඖෂධය ප්‍රථම වරට ලබා දුන්නේ 1942 වර්ෂයේදී එක්සත් ජනපදයේ ස්ටැපිලොකොකල් සෙප්ටිසීමියා රෝගියට මුහුණ දුන් රෝගියෙකුටයි. ඔහු එම රෝගීට සාර්ථකව ප්‍රතිකාරයක් ලෙස මෙම පෙනිසිලින් ඖෂධයෙන් ප්‍රතිකාර ලබා තිබෙනවා. මුල් කාලයේදී පෙනිසිලින් ඉල්ලුම ඉතා ඉහළ වුවත් සැපයුම තම සීමිත වුණා. දෙවන ලෝක යුද්ධ සමයේදී හමුදා භටයින්ගේ මරණ සංඛ්‍යාවත් ඔවුන්ගේ අවයව කපා ඉවත් කිරීමත් ඉතා විශාල වශයෙන් අඩු කරගන්නටත් මෙම ඖෂධයේ හේතු උපකාර වූ බව නොරහසක්. හොඳයි, අපි දැනගත්තේ ලෝකයේ
පෙනිසිලින් අනාවරණය කර ගැනීමේ කතා පුවතේ වටිනා සංසිද්ධීන් කිහිපයක් පිළිමනවයි. මේ සියල්ලම එසේ සිදුවත් අපේ ශ්‍රී ලංකාවේ පෙර ඉතිහාස කතා පුවතක් මේ හා සමානව තිබෙනවා. ඒ එකල යුද්ධයට යද්දී අපේ සෙබළුන් අතේ කැවුම් මල්ලකුත් තිබිලා තියෙනවා. ඒ පුස්කාපු කැවුම් ගෙඩිය තමන්ගේ යුද්ධයෙන් ලැබෙන තුවාලවලදී ඒ තුවාලයට තියලා පටියකින් තද කරලා ගැට ගහගෙන අවසානයේදී ඒ තුවාල සුවපත් කර ගැනීමේ අත්විදගමකුත් එකල පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙවැනි රහස් අපේ හෙළවෙද ගමේ සැඟවී ඇති බව මේ කරුණ තුළින් ඔප්පු වෙනවා. ඉතින් ඔබ පෙනිසිලින් ඖෂධය මේ වන විටත් දැකලා ඇති. නමුත් මෙවැනි අපූර්ව විස්තරයක් දැක ගන්නට ලැබුණි අද නම් අපගේ YouTube channel එක subscribe කරලා යන්නටත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක් වේවා.